65 වයස ප්‍රශ්නයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අවුරුදු 65ක් 75ක් සාමාන්‍යයෙන් ඒ වගේ වයසක් වෙනකොට සාමාන්‍යයෙන් ඒ වගේ වයසක ඉන්න අය ඉන්න ඕනි තත්ත්වයක් තියෙනවා. ඒතුර ඒ අය ඒ වගේ වයසක ඉන්න ඕනි අය ඒ අදාළ තත්ත්වයෙන් නැතුව මේ රටේ තීරණ ගන්න මේ රටේ ජනතාව සම්බන්ධව තීරණ ගන්න මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ සම්බන්ධව තීරණ ගන්න ඉදිරිපත් වෙන අවුරුදු 65 75 මේ පාර්ලිමේන්තුව ඇතුලේ අසීමිතව කල් ගත කරලා මේ රටට කිසිම සේවයක් නොකරපු මේ පාර්ලිමේන්තු ගුබ්බෑවම ඇතුලේ ඉන්න මේ 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 ඉන්න මේ අසික්කිත දේශපාලකයෝ සම්බන්ධව අපි මේ තීරණ ගන්න ඕන දේ දේශපාලනයෝ සම්බන්ධ ඒ දේශපාලකයෝ මේ පාර්ලිමේන්තු ඇතුලේ ඉන්න කාල සීමාව සම්බන්ධව එයාලා මේ මොන වගේ වයසක් ඇතුළේද පාල් සීමාවට මේ පාර්ලිමේන්තු ඇතුළට එන්න ඕනි පාර්ලිමේන්තු ඇතුළට එන්න ඕනි අවස්ථා කීයක් තියෙන්න ඕනිද එතකොට ඒව ඇතුලේ ඉන්න වයස සීමා මෙන්න මේවා සම්බන්ධව සාකච්ඡා කරන්න ඕන නැද්ද ඉතින් නිශ්චිතව අපි ඒ කාසිය මත මොකද සාමාන්‍ය දැන් අවුරුදු 65 75 ওই වයස ගත්තාම සාමාන්‍යයෙන් අපේ ගෙදරක 100 කෙනෙක් හිටියා වුණත් සාමාන්‍යයෙන් දෙයක් කිව්වහම මතක නැහැ. ඒ කියන්නේ ආච්චි කෙනෙක් 100 කෙනෙකුට දෙයක් කිව්වහම මතක නැහැ. ඒක ඔළුවේ රැඳෙන්නේ නැහැ. මොකක් හරි බඩුවක් ගත්තාම මේක තියෙන තැන හරියට ඔළුවේ රැඳී මේ තියෙන්නේ නැහැ. මොකක් හරි කිව්වහම මතක නැහැ. අමතකයි. මොන හරි කරන දෙයක් සිහියෙන් නෙමෙයි කරන්නේ. ඉතින් මේ වගේ වයස්වල ඉන්න ඕනි පිරිස ඉන්න විදිහක් තියෙනවා. ඉතින් එහෙම හින් නැතුව මුන් ඇවිල්ලා මේ සේරම පාර්ලිමේන්තු ඇතුලේ රිංගගෙන මේ තමන්ගේ අවසාන මොන හරි තමන්ගේ ඒ මේ කාල සීමාව ගත කරන්න මේ රටේ ජනතාව සම්බන්ධ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මෙන්න විශ්වවිද්‍යාල ඇතුලේ ඉන්න කාල සීමාව වැඩි කියලා තීරණ ගන්න අදාළ මැදිහත් වීම ඉතාම විහිළු සහගතයි සහ ඒ මේ ඒ වගේ ලැජ්ජාශීලී ඒ වගේ නිර්ලැජ්ජිත ප්‍රකාශ මේ ගේන්න එපා මේ සමාජ ඉදිරියේ. ඒ කියන්නේ ඇත්තටම ලැජ්ජාවක් වෙන්න එපා මේ රටේ ජනතාව ඉදිරියේ. මීට වඩා මේ අධ්‍යාපනය සම්බන්ධව මේ කාරණා සම්බන්ධව තීරණ ගන්න ඒව ඇතුලේ පවතින දැවැන්ත ගැටලු තියෙන ඊට වඩා කතා කරන්න. ඉතින් ඒ නිසා එක පැත්තකින් මතු කරන මේ සුරේන් රාඝවන් මැතිතුමනි මේ අනවශ්‍ය කාරණා ගේන්න එපා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අදාළව දැනටමත් නිශ්චිත කාල සීමාවක් තියෙන විශ්වවිද්‍යාල ඇතුළින්. ඒතකොට ඒක අමුතුවෙන් අනපනත් ගෙනලා ආය අමුතුවෙන් සංශෝධන කරන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි මේ ඔය ගේන නීති රාමු සම්පාදනය කරන ඔය පාර්ලිමේන්තු ගුබ්බෑවේ මේ ඇතුළින් ණයට ගේන්න. පාර්ලිමේන්තු ඇතුළේ එන්න පුළුවන් අවස්ථා ප්‍රමාණය, එන්න පුළුවන් වයස. ඒතකොට ඒ සම්බන්ධව ඔබතුමාලා සාකච්ඡා කරලා තීරණ ගන්න කියන එක මේ වෙලාවේ පළවෙනි කාරණා විදිහට මතක් කරනවා.